ගැහැණු අපේ දේශපාලනයට ලොකු හයියක් ශක්තියක් දෙන ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය සහෝදරියගෙන අවසරයි. ඒ අතරින් අද දින අපිත් එක්ක සුවිශේෂී දෙන්නෙක් එකතු වෙලා ඉන්නවා. අපේ චමිල සහෝදරි, නිරංජලා සහෝදරි, ඒ දෙන්නත් මම හිතන සුළු මොහොතකින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ දෙන්නගෙන් අවශ්‍යක පතනවා. ඒත් එක්කම අපේ ආරාධිත සහෝදර සහෝදරියන් සියලු දෙනාගෙන් අවසරයි. අපේ රෝහිණි සහෝදරියගෙන් අවසර ගන්න ඕනේ. මොකද අපි දන්නවා ඉතාමත්ම ලොකු වැඩ කොටසක් කරන සහෝදරියක් ඇය. ඒත් එක්කම ඇත්තටම අද දම්පාට යායක් වගේ පේන්නේ මෙතන එක මිටට එකතු වෙලා ඉන්න අපේ සියලුම ගැහැණු අපෙන් අවසරයි. ගැහැණු අපි එකතු වෙන අද මේ සුවිශේෂී මොහොතේ මටත් වැදගත් කාර්යභාරයක් පවරලා තියෙනවා සහෝදරී. ඒක තමයි අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකත්වය අද අපේ චමිල සහෝදරී, අපේ නිරංජල සහෝදරී දෙන්නම අද අපිත් එක්ක වේදිකාවට එකතු වෙනවා. ඉතින් මං කියන්න හිටියේ අද මට වැදගත් වැඩක් දීලා තියෙනවා. ඒ වැදගත් වැඩේ තමයි අපේ සභිකයන්ව මෙන්න මෙතනට අපේ දිස්ත්‍රික්කයට නායකත්වය දෙන සහෝදරියන්ගේ නම් කියලා ඒගොල්ලන්ව වේදිකාවට කැඳවන එක. ඇත්තටම දවස් ගාණක් තිස්සේ මේ සමුළුව වෙනුවෙන් ගොඩාක් වැඩ කරපු, කැප වුණු, තමන්ගේ ශ්‍රමය, තමන්ගේ දැනුම, තමන්ගේ ආදරය කැප කරපු ඉතාමත්ම ලොකු පිරිසක් මෙන්න මේ අතරේ ඉන්නවා. ඉතින් අද මේ වේදිකාවට එකතු වෙන්නේ ඒ ලොකු කැපකිරීම, ඒ වෙහෙස ශක්තිය පෙන්වපු කිහිප දෙනෙක් අද මේ වේදිකාවේ අසුන් ගන්නවා. අපි ජාතික ජන බලවේගයේ ලෙස කාන්තා නායකත්වය බිම් මට්ටමින් ගමින් ගොඩනගන්න ඕනේ කියන මේ ප්‍රයත්නයට අපි සම්බන්ධ වුණාම, ඒ තීරණය ගත්තම කාන්තාවන් එකතු කරගෙන අපේ දැනුම බෙදලා සාකච්ඡා ඇති කරගෙන අපේ ක්‍රමවේදය, අපේ අරමුණ පැහැදිලි කරගනිමින් ඉතාමත්ම අමාරු දුෂ්කර කාර්යයක් තමයි ඇත්තරම. මොකද අපිට වැඩ 1000ක් තියෙනවනේ සහෝදරියෝ, නේද? අපිට වැඩ 1000ක් ආසේ තමයි මෙන්න මේ වැඩවලටත් අපි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ වැඩ ආස්සේ අපිව ඒ තියෙන තැනින් ටිකක් අපිව ඇදගෙන, කමක් නැහැ සහෝදරි මෙන්න මේකටත් සම්බන්ධ වෙන්න කියලා එක පිරිසක් අපිව ඇදගෙන යනවා අපේ සංවිධායක සහෝදරියෝ. ඉතින් ඒ සහෝදරියෝ, ඒ නායිකාව තමයි මේ වේදිකාවට අපි ඉතාමත්ම ආදරෙන්, සතුටෙන්, ගෞරවයෙන් ආරාධනා කරන්නේ. ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් කාන්තා සමුළුවේ විධායක සභාව මේ සහෝදරියන්ට අපි ආරාධනා කරනවා අසුන් ගන්න කියලා. ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් විධායක සභික හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී රෝහිණි බණ්ඩාර සහෝදරිය, ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් විධායක සභික හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී බෞද්ධ කටයුතු සමායෝජක වත්සලා කොඩිකාර සහෝදරිය, ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් විධායක සභික පාඨශාලාචාර්ය එච් ඩබ්ලිව් ඉරෝෂිනී සරෝජිනී සහෝදරිය, ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් විධායක සභික ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ ඉෂාරා ප්‍රියදර්ශිනී සහෝදරිය, ජාතික ජන බලවේගයේ අම්බලන්තොට ආසන විධායක කමිටු සාමාජික හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී පාඨශාලාචාර්යනි ප්‍රියංකා ඩැනියල් සහෝදරිය, ජාතික ජන බලවේගයේ තිස්ස මහරාම ආසන විධායක කමිටු සාමාජික හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී පාඨශාලාචාර්යනි ජීවානි වැල්ලගේ සහෝදරිය, ජාතික ජන බලවේගයේ මුල්ගිරිගල ආසන විධායක කමිටු සාමාජික කෘෂි ව්‍යාපෘති නිලධාරිනී වසන්ති විජේසිංහ සහෝදරිය, ජාතික ජන බලවේගයේ තිස්ස මහරාම ආසන විධායක කමිටු සාමාජික පාඨශාලාචාර්යනි නිදුකාණී වැල්ලගේ සහෝදරිය, අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානයේ දිස්ත්‍රික් විධායක සභික හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ප්‍රදීපා නිසංසලා සහෝදරිය, අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානයේ දිස්ත්‍රික් විධායක සභික සමාජවාදී තරුණ සංගමයේ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු සමාජික තුෂාරි ගමගේ සහෝදරිය, සමාජවාදී තරුණ සංගමයේ අඟුණුකොළ කොට්ටාෂ විධායක සභික අයිතින් උදෙසා කාන්තාවෝ සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් විධායක සභික WM WA රොමිලා ක්‍රිෂාන්ති සහෝදරිය, ජාතික ජන බලවේගයේ නීතිඥ සංවිධානයේ හම්බන්තොට දිස්ත්‍රික් සමාජික ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ දිස්නි සමන්තිකා ලියනාරච්චි සහෝදරිය,
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ නදී අයෂා මහ සහෝදරිය ජාතික ජන බලවේගයේ බෙලියත් ආසන විධායක කමිටු සමාජික ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ මෙලනි කේ පෙරේරා සහෝදරිය විශ්‍රාමික විදුහල්පතිනි ලතා කරුණාරත්න සහෝදරිය නියෝජ්‍ය විදුහල්පතිනි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී WMR ශිරෝමලා අමරසේන සහෝදරිය විශ්‍රාම විදුහල්පතිනි අනුලා වණිගසේකර සහෝදරිය ලංකා ගුරු සේවා සංගමයේ දිස්ත්‍රික් විධායක සභික ශාන්තමේරි ජාතික පාසලේ නර්තන ආචාර්යනී පී රෝහිණි චන්ද්‍රසේන සහෝදරිය තෙඩුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්යනී තමිලා දිල්රුක්ෂි සහෝදරිය සමාජ ක්‍රියාකාරිනී යමුනා ගමගේ සහෝදරිය ලංකා ගුරු සේවා සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් විධායක කමිටු සමාජික නිහිලුව මහාවිද්‍යාලයේ ආචාර්යනී HGM ගංගා දිල්හානි සහෝදරිය කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධාරිණී පඤ්ඤානන්ද ප්‍රාථමික විද්‍යාලයේ ආචාර්යනී චමෝදා ශශිකා සහෝදරිය විශ්‍රාමලත් ගුරු YM ශ්‍රියානි පද්මලතා මැණිකේ සහෝදරිය වැලිපිටිය NPP කාන්තා සභාවේ සභාපතිනි මුල්ඇඩියාවල මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනි DD නිලන්ති සහෝදරිය විශ්‍රාමික සමෘද්ධි කළමනාකාරිනී ඒ ශ්‍රියානි සහෝදරිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී සමාජ ක්‍රියාකාරිනී චමිලා ලක්ෂ්මී සහෝදරිය වීනකැටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනී මුෆ්රා කමර්දීන් සහෝදරිය කදුරුපුකණ NPP කාන්තා සභාවේ විධායක සභික සමාජක ක්‍රියාකාරිනී SP නදීකා ප්‍රසාදිනී සහෝදරිය රුහුණු විජේබා ජාතික පාසලේ ආචාර්යනි කදුරුපුකණ NPP කාන්තා සභාවේ සභාපතිනි JA ප්‍රේමලතා සහෝදරිය දික්කුඹර NPP කාන්තා සභාවේ සභාපතිනි සංවර්ධන නිලධාරි වසන්ති බස්නායක සහෝදරිය පංගල රාහුල මහාවිද්‍යාලයේ ආචාර්යනි පොළොමාරුව NPP කාන්තා සභාවේ සභාපතිනි එනි ධර්මවංශ සහෝදරිය උලහිටියාව කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්යනී රූපිකා විජේසිංහ සහෝදරිය කළමනාකරණ සේවා නිලධාරිණී W අයේෂා මදූෂි සහෝදරිය ව්‍යාපාරික කාන්තා කාන්ති විජේසිංහ සහෝදරිය හැපි කිඩ්ස් පෙර පාසලේ ප්‍රධාන ආචාර්ය කේ ප්‍රදීපා මානෙල් සහෝදරියට අපි ආරාධනා කරනවා වේදිකාවේ අසුන් ගන්න ගොඩවායේ දීවර සමිතියේ ලේකම් සාම විනිසුර අනෝමා රාම්‍ය කුමාරී සහෝදරිය පෙරපාසල් ආචාර්යනි ඉරේෂා ශාමලි සහෝදරිය සමන්පුර මහාවිද්‍යාලයේ ආචාර්යනි චමිලා ජානකි සහෝදරිය සමාජවාදී තරුණ සංගමයේ බෙලියත්ත කමිටුව සමාජික දුලානි රන්දිකා විජේසේකර සහෝදරිය හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී සමාජ ක්‍රියාකාරිනී ප්‍රේමා මදුරප්පෙරුම සහෝදරිය හම්බන්තොට මහරෝහලේ හෙද සොහයුරේ නිරෝෂා සමරවීර සහෝදරිය අබේසේකරගම මහාවිද්‍යාලයේ ආචාර්යනී බරව කුඹක NPP කාන්තා සභාවේ සභාපතිනි සේනානි ජයවර්ධන සහෝදරිය සමාජ ක්‍රියාකාරිනී විනීතා බදුගේ සහෝදරිය අයිති නුදෙසා කාන්තාව සංවිධානයේ අම්බලන්තොට ආසන කමිටුවේ සමාජික කාන්තා ව්‍යවසායික ශ්‍රියාණි මංගලිකා සහෝදරිය සමාජ ක්‍රියාකාරිනී කුමුදු කම්කානන්ගේ මහත්මිය ඒ සහෝදරියටත් අපි ආරාධනා කරනවා එවිල අපිත් එක්ක අසුන් ගන්න කියලා වීරකැටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක අමරකෝන ආරච්චිගේ පද්මා සහෝදරිය මොලකැපු පුතාන NPP කොට්ටාස් සභාවේ ලේකම් සමාජ ක්‍රියාකාරී සුරේකා ප්‍රියදාශිනී සහෝදරිය අංජලිගල ශ්‍රී පඥායංකාර දහම් පාසල සංවර්ධන සමිතියේ ලේකම් සමාජ ක්‍රියාකාරිනී නදීකා ප්‍රියදාශිනී සහෝදරි වලස්මුල්ලේ විවිධ සේවා සමූපකාර සමිතියේ ගණකාධිකාරී සන්ධ්‍යා මනතුංග සහෝදරිට අපි ආරාධනා කරනවා පුවක් දණ්ඩාව ධම්මපාල බාලිකා ජාතික පාසලේ ආචාර්යනී පොළොම්මාරුව NPP කාන්තා සභාවේ ලේකම් මනෝජිකා දිසානායක සහෝදරිය පෞල් සෞඛ්‍ය සේවා නිලධාරි සංගමයේ ලේකම් තංගල්ල මූලික රෝහලේ පෞල් සෞඛ්‍ය නිලධාරිණී දීපිකා ජයතුංග සහෝදරිය ලයිස්තුවේ නම් 51යි ටිකක් වෙලා ගියා හැබැයි මෙන්න මෙතන සහෝදරයනි
අපිටතියෙන්නේ පුදුමාකාර ශක්තියක් මෙතන අපේ ඉන්නේ අනාගතේ අලුතින් ලියන නායිකාවෝ මෙතන තමයි ජාතික ජන බලවේගයේ බලය අපිට පෙන්වන්න පුළුවන් තැන අපි ඉදිරියට ඉන්නේ ඇත්තටම අපේ දේශපාලනය හා අපේ අනාගතය වෙනස් කරන ඔබ ඔබ සැම දෙනාම මෙන්න මේ දේශපාලනය වෙනස් කරන මේ ලොකු කාර්යය කොටස්කරුවෝ අපේ රටේ කාන්තාවෝ අද දවසේ මෙහෙම එකතු වුණාට අපි දන්නවා සහෝදරිය අපිට ඇත්තටම හරිම අනාරක්ෂිත රටක තමයි අපි ජීවත් වෙන්නේ අපි ගොඩක් ප්‍රශ්න මැද්ද ජීවත් වෙන්නේ අපිට ආර්ථික සමාජීය ඇත්තටම සරලව කිව්වොත් සහෝදරිය අපේ ගෙදරත් අපි ප්‍රශ්න ගොඩක ඉන්නේ අපි මෙහෙම කිව්වොත් මියගිය ගැහණු කෙනෙක්ටවත් තමගේ සොහොනේ ආරක්ෂිතව ඉන්න පුළුවන් රටක නෙවෙයි සහෝදරයෝ ඔයයිමයි ඉන්නේ අපේ ජීවිතවල අපි ගොඩක් අරගලවල තමයි ඉන්නේ අපි දන්න ලොකුම අරගලේ තමයි කුස්සියේ අරගලය බඩමිලා අපිට ඉවසගෙන ඉන්න බෑ අද අපි මෙතනට එන ගමන් සමන්වලි සහෝදරි හරි සහෝදරි කතා වෙවි ආවා කැරට් වල මිල අද Facebook එකේ පොඩි ප්‍රචාරයක් යනවා කිලෝ එකක් රුපියල් 1100යි කියලා ඒත් එක්කම අපිට තව නිවුස් එකක් එනවා කිරිපිටි වල ගණන් වැඩි වෙලා කියලා රුපියල් 30කින් ග්‍රෑම් 400ක් ඉතින් අපි දන්නවා අපේ දරුවන්ට කන්න දෙන්න තියෙන අර්බුදය දරුවන්ට කන්න දුන්නොත් අපේ රෝහිණි සහෝදරී මේ ගැන ගොඩක් දැනුවත් විශේෂයෙන් මෙතනින් අපේ සහෝදර සහෝදරියන් දැනුවත් කෑවොත් අපිට බිල් ගෙවන්න බෑ බිල් ගෙවුවොත් අපිට කන්න නැහැ ඕක තමයි අපේ තියෙන තත්වය අපි තව ඉන්නවා අපේ දරුවන්ගේ අධ්‍යාපනයත් එක්ක ලොකු අරගලයක දරුවන්ට අපි දන්නවා අපේ දරුවන්ව අපිට පාසලට යවා ගන්න බෑ සමහර අම්මලා අපි දවස් 2 3යි දරුවන්ව පාසලට යවා ගන්න පුළුවන් වෙන්නේ අද කතා කරලා බැලුවා පොත් සාප්පුවකින් කොපි පොත රුපියල් 120යි CR පොත රුපියල් 310යි අපි දන්නවා පොත් ලයිස්තු අරගෙන තව සති දෙක තුනකින් නේද අපේ අම්මලා තාත්තලා ඉන්නේ ගොඩක් ලොකු පීඩණයක මොකද අපිට පොත් ලයිස්තුවක් එක දරුවෙකුගේ පොත් ලයිස්තුවක් රුපියල් 12000 15000 පයින්නවා සපත්තු කූටම පොඩිම බබාගේ මේ අවුරුදු 5-6 දරුවගේ සහෝදරි රුපියල් 4000 පයින්නවා යුනිෆෝම් කට්ටලයක් ගන්න අපිට ඇත්තටම කට්ටල දෙකක්වත් ගන්නවත් කමක් නැහැ යුනිෆෝම් එකයි සපත්තුයි පොත් ලයිස්තුවක් එක ළමයකට ගත්තම අනිත් ළමයා කොහොමද ඉස්කෝලේ යවා ගන්න පුළුවන් කියලා අපි ලොකු අර්බුදයක ඉන්නේ අපි දන්නවා ඒක උඩින් වැට් කියලා දෙයක් දැන් අපි කොහොමද ගෙවගෙව හිටියා 115ක් දැන් ඒක 118ක් කරලා අපිට ඒ බර තවත් වැඩි කරලා තියෙන්නේ තව අරගලයක් තියෙනවා අපේ පවුල් ඇතුලේ තියෙන අරගලය මේ අරගලය තමයි සහෝදරී අපි සාමාන්‍යයෙන් පිටට ගිහිල්ලා කතා කරන්නේ නැත්තේ අධ්‍යාපනයේ අරගලය කුස්සිය අරගලය ඒ අරගලය ගැන අපි එහා ගෙවල් වල අපේ යාළුවෝ එක්ක අපේ නෑදෑයෝ එක්ක අපි කතා කරන අසල්වැසියෝ එක්ක හැබැයි සහෝදරී ගෙදර තියෙන අරගලය ගැන අපි කතා කරන්න ටිකක් බයයි හැබැයි මෙතන ඉන්න බහුතරයක් සහෝදරවරුන්ට සහෝදරියන්ට තියෙන ගැටලුව ඇත්තටම අපේ ගෙදර ඇතුලේ තියෙන පීඩනය අපි එක රස්සාවක් කරා නම් සහෝදරී රස්සාවල් දෙකක් දැන් කරනවා අපේ මහත්තුරු එක රස්සාවක් කරනවා නම් දැන් රස්සාවල් දෙක තුන කරනවා අපිට අපේ දරුවෝ එක්ක ඇත්තටම නිදහසේ වෙලාව ගත කරන්න නැහැ අපි දරුවොත් එක්කත් ඉන්නේ පීඩනේ දරුවොත් එක්ක අපි බැන ගන්නවා මහත්තුරු අපිට බයිනවා අපි ඒගොල්ලන්ට බයිනවා ඇත්තටම හරිම ලොකු පීඩාකාරී තත්වයක තමයි අපි අපේ දවස ගෙවන්නේ අපි ඇත්තටම අර ගෑස් වගේ පිපිරි පිපිරි තමයි ගෙවල් වලත් ඉන්නේ ඉතින් මෙහෙම මහන්සි වෙලා දුක් වෙලා අපි හම්බ කරන මුදලක් තියෙනවා හැබැයි අපි කොච්චර හම්බ කරත් අපිට මේක සහෝදරි බැලන්ස් කරගන්න බෑ අපිට බැලන්ස් කරගන්න බෑ අපිත් ඒ බැලන්ස් කරගන්න සහෝදරි මොකද කරන්නේ අපිත් මේ රට වගේ අපිත් හතර වටේට ණය වෙනවා 2023 කියන්නේ රන් ණය වැඩියෙන්ම ගත්ත වර්ෂය බවට ඒ කියන්නේ ගිය අවුරුද්ද වැඩියෙන්ම රත්තරන් අපි ණයට දුන්න වර්ෂය බවටපත් වෙලා මම හිතන්නේ මෙතන ඉන්න හැම සහෝදරියකටම හැම ගෙදරකින්ම ඒ අත්දැකීම ඇති අපේ ගෙදර තියෙන පීඩනේ අපිට මහත්යයාට කියා ගන්නත් බෑ එතරම් ප්‍රශ්න තියෙයි ඉතින් අපි ගිහිල්ලා මොකක් හරි උකස් කරනවා හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕනේ ඉස්සර අපි මොකක් හරි උකස් කරා නම් අපි උකස් කරන්නේ ඇයි සහෝදරී
අපි මොකක් හරි උකස් කරා නම් පංචායුධයක් වලල්ලක් මුන්දක් උකස් කරා නම් සහෝදර අපි උකස් කරන්නේ මොකක් හරි වැදගත් වැඩකට දරුවන්ගේ මොකක් හරි ලොකු වැඩකට නැත්නම් මොකක් හරි මංගල්‍යයකට නැත්නම් හදිස්සිය කරගන්න තියෙන දෙයකට දැන් අපි අපේ වලල්ල අපේ මාලේ පංචායුධය උකස් කරන්නේ ඇයි ලයිට් බිල ගෙවන්න වතුර බිල ගෙවන්න සතියට කන්න ඉතින් මේ මොන ඛේද වාචකයක්ද කියලා අපිට දිගටම හිතන්න වෙනවා අපි මෙහෙම බදු ගෙව්වට මහන්සි වුණාට වෙහෙසුණාට සාමාන්‍යයෙන් අනිත් රටවල් වල නම් බදු ගෙවනවා නම් යම්කිසි ප්‍රතිලාභයක් තියෙනවා හැබැයි අපිට ප්‍රතිලාභ නැහැ අපිට සෞඛ්‍ය ප්‍රවාහන අපේ දරුවන්ගේ අධ්‍යාපනය අපිට ඒවයි ප්‍රතිලාභ නැහැ අපිට ඒවවත් හරියට කරගන්න බැහැ ඉතින් අපි මේක තමයි සහෝදරියනි මතක තියාගන්න ඕනේ අපිට අපි ගැහණු අපි හැටියට අපි මේ බදු ගෙවන්නේ මේ අර්බුදයම නිර්මාණය කරපු හොරා කාපු වංශා කරපු රනිල් මහින්ද ආණ්ඩුවටමයි අපි නැවතත් අපි මේ ගොලංග තමයි මේ බදු වලින් අපි නඩත්තු කරගෙන යන්නේ අපි හම්බ කරන මේ අමාරුවෙන් හම්බ කරන මුදල් අපි ඒගොල්ලෝගේ ප්‍රතිලාභ වෙනුවෙන් තමයි අපි වෙන් කරන්නේ මොකද ඒගොල්ලෝ සාමාන්‍ය ජනතාවට බරපතලම මිසක් ඒගොල්ලෝ අපි ගැන හිතන පිරිසක් හිතන පාලකයෝ නෙවෙයි සංවේදී පාලකයෝ නෙවෙයි දිගටම කරන්නේ අපිට බරපතලන එක විතරයි ඉතින් මේක අපි තවදුරටත් ඉවසගෙන ඉන්න ඕනේ නැහැ අපි මේක වෙනස් කරන්න ඕනේ අපිට ආරක්ෂිතව සතුටින් ජීවත් වෙන්න පුළුවන් ඇත්තටම හොඳ තැනක් ගොඩ නගන්න ඕනේ එතකොට ඒ හොඳ තැන ඒ ආරක්ෂිත තැන ඒ සතුටින් ඉන්න පුළුවන් තැන ප්‍රතිපත්ති ගරුකු තැන අපි දන්නවා ඒක කරන්න පුළුවන් එකම එක බලවේගයකට විතරයි ඒ ජාතික ජන බලවේගය කියලා නොඅනුමානයි මෙතනින් අපේ සියලුම සහෝදරයන් මේක දන්නවා ඒකයි අද දවසේ මෙන්න මෙතනට ඇවිල්ලා ඉන්නේ මගේ කතාව අවසන් කරන්න කලින් මට පොඩි දෙයක් කියන්න අවශ්‍ය වෙනවා ගිය සතියේ අපේ සෝෂල් මීඩියා වල Facebook එකේ සහෝදරි පොඩි පින්තූරයක් තිබ්බා ඒ පින්තූරේ තිබ්බේ අම්මා කෙනෙක් අපේ සහෝදරයා මෙහෙම යාගේ දුව වඩාගෙන එයා මයික්‍රෝෆෝනය අතේ තියාගෙන එයා කතා කරනවා සභාවකට මම දන්නේ හරියටම කොහෙද ඒ සභාව කියලා මේක මාර ලස්සන පින්තූරයක් ඇත්තටම අපේ දේශපාලනය වෙනස් කියලා දැනෙන්නේ සහෝදරි මට එතන අද මෙතනට ඇවිල්ලා මේ කතාව කියන්න මම තීරණය කරන මම ආපස්සට බැලුවා මෙන්න මෙතනින් අපේ සහෝදරියන් දෙන්නෙක්ම අතේ බබාලා තියාගෙන තමයි මෙතනට ඇවිල්ලා දෙන එක්කෙනෙක් චූටිම චූටි මාස මං හිතන්නේ මාස දෙකයි අනිත් බබත් ඊටවල ටිකක් ලොකුයි හැබැයි පහන පහන පත්තු කරන්න ඒ සහෝදරිය තයාගේ බබාව අරගෙන පහන පත්තු කරන්න ආවා මං කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ අපිට කියලා තිබ්බේ දේශපාලනය කරන්න නම් ඇතර මුලින්ම කිව්වේ දේශපාලන කියන්නේ කාන්තාවන්ට ගැහෙනවට අකැප දෙයක් කියලා ඊට පස්සේ කිව්වා දේශපාලනය කරන්න නම් ධනයක් තියෙන්න ඕනේ ඊට පස්සේ අපිට කියනවානේ දේශපාලනය කරන්න බුණම් කාගේ හරි කාට හරි විතරයි ඒ කියන්නේ දේශපාලන බලයක් තියෙන කාගේ හරි කාට හරි විතරයි පස්සේ කියනවා දේශපාලනය කරනකොට දරුවෝ නම් ඉන්න බෑ ඒවා හරි කරදරයි දරුවෝ පැත්තේ තියලා ඒගොල්ලම ගෙදර තියලා එන්න කියලා ඊට පස්සේ කියනවා නෑ ඔයගොල්ලෝ අඳින්න කරන්න විදිහක් තියෙන්න ඕනේ ඔයගොල්ලෝ කතා කරන ක්‍රමයක් තියෙන්න ඕනේ හැංගීම් කඳුළු කියන දේවල් වලට දේශපාලන ඉඩක් නැහැ කියලා හැබැයි අපේ දේශපාලනයෙන් අපි සම්පූර්ණයෙන් පෙළලා තියෙන එක වැරදි කියලා මොකද අද මේ බලවේගය හැදිලා තියෙන්නේ හැංගීමේ කඳුළු මත අද මෙතන එකතු වෙලා ඉන්නේ ගෙදර බර දැනෙන අම්මා අද මෙතනට එකතු වෙලා ඉන්නේ සහෝදරයේ ගෙදර පීඩනේ දැන්න සහෝදරිය අද ධනයක් නැති සහෝදරිට මෙතන බලයක් තියෙනවා ලංකාවේ සමාජයේ බලයක් තියෙනවා ඉතින් ඒ බලය තමයි අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ මං හිතන්නේ මේක අපි යන යන තැන හරි සහෝදරිට කියන මේක ඓතිහාසිකයි කියලා ඔව් මේක ඓතිහාසිකයි අපි හැම කෙනා මේ වේදිකාවේ මෙතන ඉන්නහා ඉදිරිපිට ඉන්න ඔබ සියලු දෙනාම ඓතිහාසික අලුත්ම දේශපාලනික කොටස් කරු කියලා අපි මතක තියාගන්න ඕනේ ඒකෙන් අපිට ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන් අපිව පීඩාවට පත් කරපු මෙන්න මේ පාලකේ අපි වෙනස් කරන්න පුළුවන් ඒක පළව හරලා අපිට අවශ්‍ය අපේ අනන්‍යතාව රැකෙන අපිට ආදරය කියලා හිතන අපි කැමති දේශපාලනයක් අපිට දැන් නිර්මාණය කරන්න පුළුවන් අවස්ථාවක් එළඹිලා තියෙනවා සහෝදරිනේ මේක අපි කරන්නේ තනියෙන් නෙමෙයි මෙතන ඉන්න හැම කෙනාම එකතු වෙලා මේක කරන්නේ ඉතින් සහෝදරිනි බය වෙන්න එපා ඔබ සියලු දෙනාට මේ කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සහෝදරිනි ඔබට ජය වේවා ජාතික ජන බලවේගයට ජය වේවා